බැංකු ක්ෂේත්‍රය තුල බරපතල අර්බුදයක් උද්ගත වෙලා තියෙනවා විශේෂයෙන්ම නිවැරදිව වැඩ කරන්නට සූදානම් වෙච්ච නිවැරදි නිර්දේශ ලබා දීලා බැංකුවේ මුදල් ඉතුරු කරන්න නාස්ති වෙන එක එහෙම නැත්නම් වංචාවට ලක් වෙන එක නවත්තන්නට උත්සාහ කරපු නිලධාරීන් දෙදෙනෙක් ලංකා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අයින් කරලා තියෙනවා අසිත ප්‍රේමරත්න සහ ලලිත් විතාන කියන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඉවත් කිරීම කරලා තියෙන්නේ බැංකුවට අදාළව නිවැරදි තීරණයක් ගත්ත නිසා වීම මේක බරපතල තත්ත්වයේ පැහැදිලි වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ ඉවත් කිරීම සඳහා කාංචන රත්වත්තේ බැංකුවේ සභාපතිවරයා මැදිහත් වෙලා තියෙනවා කියන එක තමයි කියවෙන්නේ ඒකට හේතුව දේශපාලන හේතුවක්ද වෙනත් හේතුවක්ද කියන කාරණා විමර්ශනය කිරීමේදී අපිට වාර්තා වෙනවා සැප්තැම්බර් මාසයේ යම් කිසි මුදල් ගනුදෙනුවක් එහෙම නැත්නම් ලෝන් එකක් ලබා දීම සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච නිර්දේශයක් හින්දා තමයි මේ කාරණා වෙලා තියෙන්නේ කියලා සැප්තැම්බර් මාසයේ DS ගුණසේකර කියන පුද්ගලයාට ලෝන් එකක් ලබා දීලා තියෙනවා මිලියන 3.1ක බිලියන 3.1ක ලෝන් එකක් ලබා දීලා තියෙනවා මේ ලෝන් එක ලබා දීලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ රටට සිගරට් ගෙන්වීම සඳහා ඒ සිගරට් ගෙන්වීමේදී අයවැය මගින් මේ සිගරට් මිල වැඩි වේවි කියන අපේක්ෂාව තුළ මේ ලෝන් එක මගින් සිගරට් තෝගයක් ගෙනල්ලා ඒකෙන් ලාභයක් ඉපයීම කියන කාරණාව තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපේක්ෂා කරලා තියෙන්නේ මේක අපි මහබැංකු හොරකම ගැන කතා කරොත් ඒ හොරකම වගේ හොරකමකට සමාන එකක් තමයි මේ සිද්ධ වෙන්නේ මුදල සහ ප්‍රමාණය මොකක් වුණත් ඒ නිසා අපි ඉඟි කරනවා මෙවැනි බලපෑම් සහ මෙවැනි තත්ත්වයන් එක්ක අපි නැවත වතාවක් ගමන් කරන්නේ මේ බැංකුවල තියෙන නීති පද්ධතිය හර පද්ධතිය සම්පූර්ණයෙන්ම අයින් කරලා Tamanට අවශ්‍ය මිනිසුන්ට බැංකුවේ සල්ලි හොරා කන්න එහෙම නැත්නම් මේ බැංකුවේ සල්ලි වලින් වැඩ කරන්න දෙන තත්ත්වයක් අපි සාමාන්‍ය මේ රටේ මිනිස්සුෙකුට ක්‍රිබ් එකකට මේ වார்த்தාවක් ගියොත් රුපියල් 5000ක ගෙවීමක් කරේ නැත්නම් අපේ රටේ රජ්‍ය සේවකයෙකුට රුපියල් 2000ක ගෙවීමක් කරේ නැත්නම් දින 90ක් යනකොට ඒක ක්‍රිබ් එකට යනවා ඒ ක්‍රිබ් එකට ගියාට පස්සේ කිසිදු බැංකු කටයුත්තක ලෝන් එකක සාමාන්‍ය රුපියල් 50000ක ලෝන් එකක්වත් දෙන්නේ නැහැ බැංකුව ළඟට යනකොට දොර වැහෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. නමුත් අපි මේ කියන DS ගුණසේකර කියන මහත්තයාගේ ලංකා බැංකුවේ විතරක් මේ විදිහට ගෙවපු නැති ලෝන් ගණනාවක් තියෙනවා. මේ ක්‍රිබ් වාර්තාව අනුව 65කට වඩා ලෝන් සංඛ්‍යාවක් තියෙනවා ඔහු විසින් ගෙවන්නේ නැති ගෙවලා නැති දින 90 පැනපු ඒවා. එතකොට මෙවැනි කෙනෙකුට ලෝන් එකක් බිලියන 3.1ක ලෝන් එකක් දෙනකොට බැංකුවක් විදියට කටුවන බැංකු ශාඛාව තමයි මේක නිර්දේශ කරන්නේ. ඒක කොයි ආකාරයෙන් නිර්දේශ වුණාද කියන කාරණාව හොයලා බලන්නට ඕනේ. හම්බන්තොට කටුවන ශාඛාවෙන් ඒ කටයුත්ත වෙලා තියෙන්නේ. නමුත් අවසාන වශයෙන් මේක අධ්‍යක්ෂක මණ්ඩලයේ දෙදෙනෙක් විසින් මේකේ තියෙන ගැටලු සහගත තත්ත්වය පෙන්නලා මේ ගැටලුවට අනුව මේ ලෝන් එක ගෙවන්න බෑ කියනකොට අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මේ අසිත ප්‍රේමරත්න සහ ලලිත් විතානගේ කියන අධ්‍යක්ෂකවරු දෙන්නා බැංකුවෙන් ඉවත් කරන එක. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම මතු කරනවා මේ වෙලාවේ මේ කටයුතු කරන ක්‍රමය තවදුරටත් ඉස්සරහට ගියොත් මහ බැංකු හොරකමට වඩා හොරකම් මේවායේ වෙන්නට පුළුවන්. Breaking.lk